ජයගමු ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී වෙන පාතලද කුණු පසලස් කිරීමද ඊළඟට නිවාස ආයතනපත් අනුමත කිරීමද අනාදිය සියල්ල දැන් කරන්නේ නිලධාරීන් විසින් මහජන නියෝජ්‍යෝ නැහැ ඒ නිලධාරීන් එන්නේ නැහැ මහජන ඉස්සරහට තමන්ගේ එක්ස්ටෙන්ෂන් එක ගන්න හරි වර්ධකය ගන්න හරි ඒකේ හින්දා ඒ මතය මේ ඔක්කොටම කලින් අල්ගීපු පලාත් පාලනය කියන්නම ඕනේ කවුරු කතා කරත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ ඒක තියන්නම වෙනවා හැබැයි මේ මහමැතිවරණේ කතාවක් එන එක ජනාධිපතිවරයාට ඕනම වෙලාවක විසඳන්න පුළුවන් මේ විසිරවන්න පුළුවන් ජනාධිපතිවරයා ඉතින් නමුත් ඒක තියන්නේ ජනාධිපතිවරයාගේ අතේනේ නමුත් මේ මොඩකක් වුණා කල් දාපු ඡන්දේ හංගපු ඡන්දේ පලත්ත වාගෙන දැන් කවුරුවත් කතා කරන්නේ නැහැනේ ඒක පනත වෙනස් කරලා තියන්න ඕනේ. ඒ ගැන පෙළපාලි කීපු මැතිවරණ කොමිසම වටලපු නඩුදම් අය කතා කරන්නේත් නැහැ. පළාත් පාලන ආයතන ජාතික විදීමට 84,000 ඉල්ලුවා කියලා. දේශපාලන පක්ෂ නැහැ. වලපනේ හරි අමුරංගේ දාරේ පුඩා කණ්ඩායමක් විතරක් මාර්තු 9 වෙනිදා පිකට් එකක් කළා දුන්නා. ඒ කාටවත් ඕනේ හැමෝම ගිනි කර වැටිලා ඉන්නේ ජනාධිපතිවරයා. ඒක හොඳයි. ජාතික මැතිවරණත් කියලා බලය ගන්න උත්සාහ කරන එක. ඒ අසම මහමැතිවරණෙක් කතාවක් එනවා හැබැයි මගේ අදහස මේ ජනාධිපතිවරයෙක් වත්ුනේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් නේ 2019 නේ අවුරුදු පහකට බලය හම්බුනේ දැන් වැඩදිලාවත් 20යි 20 තුමා තුමාන පත්තේ දෙකන 20යි 24 වෙනකන් ඉන්නවාද ෆුල් ටර්ම් එක දෙන්න ඕනද ප්‍රශ්නය ජන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට මගේ අදහස ඒක අවුරුද්දකින් ඉවර වෙන්න ඕනේ කවදා හරි විවස්ථාව මේ විදායක ජනාධිපති ක්‍රමයේ තිබුණා. හරියට විශ්වාස මොගයක් කල්විල අගමැතිවරයා ඉන්නොත් පාර්ලිමේන්තුව පරාදුන ඡන්දයක් කියනවා වගේ. ප්‍රාප්තික ජනාධිපතිවරයාට අවුරුද්ද කාලයක් තුනක් ඇති. දැනටම කල් ගිහිල්ලා වැඩි. ඒ වගේ මේ පාර්ලිමේන්තුවට ජනබලයක් නැහැ, ජනවරමක් නැහැ. ඒකින්ද ඔක්කොම අයින් කළා නව ආණ්ඩුවක්. නව ජනාධිපතිවරයෙක්, නව පාර්ලිමේන්තුවක්, නව පළාත් පාලන ආයතන ඉස්සෙල්ලම මේ අවුරුද්ද ඇතුළෙම තියන්නට ඕනේ. හැබැයි පාර්ලිමේන්තුව තියන්න නම් කල් තියෙනවා. ලබන අවුරුද්දේ අගෝස්තු මේකේ නිල කාලය ඉවර වෙන්නේ. ඒකින්ද ඒක ජනාධිපතිවරයාගේ අතේ තියෙන එක. නමුත් ජනාධිපති වරණය මේ අවුරුද්දේ තියන්න ඕනේ. ඊට කලින් පළාත් පාලනය වෙනුවෙන් අපි සටන් කළා ඒක ගන්න. බොහෝ දෙනෙක් ඉන්නේ ජනාධිපති වරණයයි පාර්ලිමේන්තුවේ බලය ගැනීම පිළිබඳව ගිනි කර වැටෙනවා. ඒක නිසා පුංචි ඡන්ද ගැන පුංචි පුංචි ඒවා ගැන කතා කරන්නේ. හැබැයි මේවා කතා කරනකොට සමහර අය කියනවා අපි කටවහන් හිටියා දැන් තමයි කතා කරන්නේ. නෑ අපි මේක දන්න කාලේ ඉඳලා කවුරුත් දන්නා මම හෝටල් මීඩියා වල පුංචි පුංචි වැඩසටහන් වල හැමදාම මම කියනවා. මේක ඡන්ද කල්යාණයක වැරදි කියලා. ඒකම පාර්ලිමේන්තුවේ ජනවරමක් නැතේ ජනාධිපතිවරයාගෙනු නබරේ ජනතාවගේ බලයෙන් පත් වෙච්ච කෙනෙක් නෙවෙයි ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන වලින් ආපු කෙනෙක් එකක් ඒක නිසා එවැනි දේවල් අතහැරලා ජනතාවගේ බලය ලබා ගැනීම පිළිබඳව වැඩ පිටවල තියෙනවා හැබැයි මේ ඔක්කොම සාමකාමී නිෂ්පදන්තත් කරේ නෝර වැඩ මට ජනාධිපතිවරණයද පාර්ලිමේන්තුවේද කලින් තියෙන එක කිසි වැඩක් නැහැ නමුත් මේවා ජනාධිපතිවරණය කල් දාන්න බෑ කියන එක ගැන ඉනේ හිතින්න ඕනේ ඒ වගේම පළාත් පාලන ආයතන ජනාධිපතිව කල් දාන්න වැරදි යන්න අපි හැමදාම කියනවා වගේ පාසලක ආදිච්ච ශිෂ්‍ය සංගමේ හරි පාසලක සංවර්ධන සමිතියේ හරි ගමේ මරණාධාර සමිතියේ හරි එහෙම නැත්නම් ගමේ සම්පකාර ඡන්දේ හරි කල් දාන එක වැරදි කියන අපිට ඇයි මේ පළාත් පාලන ආයතන ජනාධිපතිව කල් දාපු එක වැරදි කියලා පුංචි අඩක්වත් නගන්න බැරි